සුබ දවසක් කියලා මුලින් පිළිගන්නවා යකුරාගනා channel එකට. ඉතින් අද දවසෙත් අපි කතා කරන්න ඉබෙටද වගේම විශේෂ වූ කාරණාවක් සම්බන්ධව. ඉතින් අපිට විශේෂ වූ වීඩියෝ පටයක් ඉවරලා තියෙනවා අපේ ප්‍රාදේශීය වාර්තාකරුවෙක්. ඔබට ඒක මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකේ හැටියට ගොඩක් වෙලාවට ඔවුන් අපිත් එක්ක කතා බහ කිරීමක් කරේ. මෙතන දැවැන්ත නිදහනයක් තිබිය හැකි බවට. නමුත් යකුරාවනාව අපි ඉතිහාසයේ පරිශීලනය කරන යනකොට ගොඩක් වෙලාවට යකුරාවනාව අපිට හොයා ගන්න පුළුවන් වුණේ වෙනත් වූ කතාන්දරයක්. ඉතින් ඒක තමයි ඉතිහාසයේ ඔබ දන්න කතාවක් තමයි මේ වළගම්බා රජතුමාගේ කාලයේ ඉඳලම ගොඩක් කාලවලට මේ ලෙන් විහාර සංකල්පය සහ ලෙන් විහාර ඉදිකර ගැනීම කියන දේත් එක මේ ලෙන් වලට වැඩිපුරම භාවිතා කරලා තිබුණේ මේ ගල් කියන දේවල්. ඒකට හේතුව තමයි ලෙන් විහාරයක් නිර්මාණය කරත් ඒකට විශේෂ විදියටම මේ ගල් කුළුණු සහ ගල් වලින් නිර්මාණය කරන ද විශේෂ වූ කැටයම් යොදන ඒවා වෙන්න පුළුවන්. නැත්නම් සෙල්ලිපි වෙන්න පුළුවන්. ලෙන් ලිපි, පුවර ලිපි විවිධ විදිහට නිර්මාණය කිරීම සඳහා මේ ගල් කියන දේවල් යොදාගෙන තියෙනවා. ඉතින් මේ ඔබ දකින්න එක හරියට දැක්කොත් එහෙම මේකෙදි යම්කිසි විදිහකට ඔබට පේන දෙයක් තමයි මේ ගල ඩැමේජ් කරන්න හරි ගල නිශ්චිත ආකාරයක නිශ්චිත හැඩයකට මේ ගලෙන් කොටසක් අපි උදාහරණයක් විදිහට ඔබ දන්නවා කේක් ගෙඩියක කේක් කෑල්ලක් ලස්සනට කපා ගන්නවා වගේ මේක මේ ගලෙන් කෑල්ලක් ලස්සනට කපා ගන්න විදිහක් තමයි ගිහිල්ලා තියෙන්නේ කියලා ඕනම කෙනෙකුට දකින්න කෙනෙකුට තේරෙනවා. සමහරක් අයට හිතන්න පුළුවන් මේ බෝර දාන්න ගිහිල්ලා බෝර හිල් කරලා වෙන්නේ නැති මේ සරකිරීමේ ගල පුපුරලා ඇතුලේ තියෙන නිදාහණය ගන්න තැත් කිරීමක් කරා දෝ කියලා පොඩි අදහසක් එන්නත් පුළුවන්. හැබැයි යකුරාවනාව අපි පරිශීලනය කරන යනකොට හොයාගන්නේ ගොඩක් වෙලාවට මේ ආශිතෝ මේ ප්‍රදේශයේ කොහෙද කියලා කියන්නේ නැහැ. මොකද ඒක ලොකු ඉෆෙක්ට් එකක් වෙන්න පුළුවන් නිසා. මොකද මේ ප්‍රදේශයේ ගොඩක්ම නිදාං පිළිබඳව ජනප්‍රිය ප්‍රදේශයක්. ඉතින් ඒක නිසා ගොඩක් වෙලාවට ඔබ දන්නවා අනුරාධපුර පොළොන්නරුව වගේ ගොඩක් මේ විහාර තැනීමේදී භාවිතා කරලා තියෙනවා විශේෂ විදිහේ ගල් වලින් කුට්ටි වෙනම වෙන් කරගෙන තියෙනවා. ඉතින් ඔබට තේරෙන දෙයක් තමයි මේක නිශ්චිතව බලනකොට මේකේ ඔය කියනවා වගේ කුට්ටි වෙන් කර ගැනීම සඳහා භාවිතා කරන ලද මේ කියන කෝවල් නැත්නම් අපි කියන්නේ මේ ගලේ නිර්මාණය කරන ලද සිදුරුද කියලා අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සමහරක් විට මේ ප්‍රදේශයේ මේ ආසන්නයේම යම් කිසි විදිහේ ලෙන් විහාරයක් හෝ නොයෙකුත් විහාරයක් ඉදිරිපත් නැත්නම් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය කරන ගල් ප්‍රමාණය මෙන්න මේ අවශ්‍ය ගල් ප්‍රමාණය මෙතනින් ලබා ගැනීමට තැත් කරා දෝ කියලා අපිට පොඩි සාධාරණ සැකයක් තියෙනවා. ඉතින් ඒක යකුරවන අපේ පෞද්ගලික අදහස. හැබැයි ඔබේ අදහස වෙනස් වෙන්න පුළුවන්. සමහරක් කාලවල නිදානයක් මේ වගේ තැනක තියලා මේ විදිහේ සිදුරු ටිකක් තියන්නේ ඇයි? මේ වගේ දැවැන්ත විදිහේ සිදුරු ටිකක් සිදුරු 1 2 3ක් නම් තියෙන්න පුළුවන්. ඒතර සිදුරු 2 3ක් තියෙනවා නම් අපිට තීරණය කරන්න පුළුවන් මේ ඇතුළට වතුර කාන්දු වෙලා හරි මේක ඇතුලේ තියෙන මේ කියන මේ මැණික් නිදහනේ මැණික් මැරෙන්නේ නැතුව මැණික් වල තියෙන ජීව ගුණය සම්පූර්ණයෙන්ම රදාපවතින සඳහා ජලය කියන එක අවශ්‍ය කරනවා. ඒ නිසා මේ සිදුරු තියලා තියනවා කියලා අපිට හිතන්න පුළුවන්. හැබැයි ලොකුම ප්‍රශ්නේ තමයි මේ වගේ සිදුරු කිහිපයක්. දැන් අපි මෙතන ගත්තොත් එීම සිදුරු 30 40ක් විතර වගේ තියෙනවා. ඒතර මේක කාණ්ඩ දෙකකට තියෙන්නේ. ඒතර සරල රේඛී ආකාරයට මෙතන නිර්මාණය වෙලා තියෙන්නේ. ඒතර මේ රේඛා දෙක අතර පරතරය ගත්තොත් එීම එක සමානව යන්නේ. ඒතර මේකෙන් අපිට තේරුම් යන්නේ ගොඩක් වෙලාවට මේ ලෙන් විහාර සංකල්පය සඳහා භාවිතා කිරීම සඳහා භාවිතා කරන ලද මේ ගල් කෝවක් හැටියට නැත්නම් අපි ගල් කරුවක් කියලා සමහරක් අය කියනවා. ගල් කෝවක් කියලා කියන එක එක වචන ගොඩක් කියව තිනවා. ඉතින් ඒ කාලයේදී මේ ගල් වැඩ නැත්නම් ගල් වැඩ කිරීම සඳහා ඉඳලා ලද බාසුනේ නැත්නම් ඒ සඳහා භාවිතා කරන ලද විශේෂ තාක්ෂණයක් වෙන්නේ නැති මෙතනදී මේ තියෙන්නේ. ඒ දේ තමයි මේ භාවිතා කරන්න ගිහිලා තියෙන්නේ. සමහරක් විට හිතන්න පුළුවන් අපිට නොයෙකුත් විදිහේ බාධක එන්න පුළුවන්. සමහරක් කාලවලට ඒ කාලයේදී හිටපු රජතුමාගේ මොකක් හරි අභාවයත් එක්ක මේ දේ නතර වුණාද නැත්නම් ගොඩක් කාලවලට මේ වස් දොස් නිසා ඒ කාලයේදී මේක නිර්මාණය කරන්න යම් කිසි විදියකට උරදුන් පුද්ගලයා මේ අභාවයත් එක්ක මේ දේ නතර වුණාද කියලා අපිට හිතන්න පුළුවන්. හැබැයි පෞද්ගලිකව කියන්න ඕන කාරණාව තමයි මේ වගේ දෙයක් ඔබ දැක්ක පළියට එතර මේ වගේ නිදහණයක් තියෙනවා මෙතන විනාශ කරන්න ඕනේ නැත්නම් මෙතන කැණීමක් කරන්න යන්න ඕනේ කියලා හිතන්න යන්න එපා. මේ සම්පූර්ණයෙන්ම මේ ඉතිහාසයේ ප්‍රෞඪ ඉතිහාසයේ මොන වගේ දෙයක්ද කරලා තියෙන්නේ මොන වගේ තාක්ෂණයක්ද තිබිලා තියෙන්නේ එතන මේ ගල්වැට තාක්ෂණය කියන්නේ මොන වගේද ඒකේ මොන වගේ දෙයක්ද කරලා තියෙන්නේ කියලා හොඳට ඔබ හොයලා බලන්න. මොකද හේතුව තමයි අද දවසේදී මේ ගල් උණු කරලා පවා විවිධ නිර්මාණයේ කරලා තිනවා කියලා තැනට හැදිලා තියෙන සංකල්පය මේ වගේ ගලක් වෙන් කරලා අද මේ කිනා වාගේ ගල් කුට්ටි වෙන් කරලා නිර්මාණය කරායයි කියලා හිතන්න බැරි කමක් නැහැ. මොකද ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි අර ගලක් මෙලෙක් කරනවා කියන්නේ ඒක අසාමාන්‍ය දෙයක්.
ඉතින් ගොඩක් කාලවලට ඔබ මේ වගේ දෙයක් දැක්කොත් එහෙම ඔබ දන්න කියන හැමෝටම කියන්නේ මෙතන මෙන්න මේ වගේ විහාර සංකල්පයක සඳහා මේ අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ලබා ගැනීම සඳහා තමයි මේ වගේ දේවල් නිර්මාණය කරලා තින්නේ. ඒක නිසා මේ වගේ තැනක අර වගේ දෙයක් තියෙනවා කියලා කෙලිම නිදහනයක් තියෙනවා කියලා එතන කැණීමක් කරන්න කිහිල්ලා එතන තියෙන ප්‍රෞඩි ඉතිහාසය සම්පූර්ණයෙන්ම විනාශ කරන්න යන්න එපා. මොකද මේ වගේ චූටි චූටි දේවල් වලින් තමයි අපේ ප්‍රෞඩි ඉතිහාසයේ තිබුණු තාක්ෂණය සහ ඒ කාලෙදී භාවිතා කරන ලද ශිල්පක්‍රම අපිට දැක බලා ගන්න අදටත් ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා පුළුවන් තරම් මේ වගේ දේවල් රැක ගන්න බලන්න. ඉතින් අද දවසේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති. වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ් එකක් දෙන්නත් අමතක කරන්න එපා. ඔබගේ අදහස ගොඩක් වටිනවා අපිට. ඒක නිසා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දායි කියලා බලාපොරොත්තු වෙනවා. ඕකේ, thank you.